ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව දීර්ඝ ලෙස පරීක්ෂණ කරලා එයා ගත්ත තීන්දුවල ප්‍රතිඵලයක් හැටියට මේ රියානතුරු වලින් සිදුවන මරණ සහ තුවාල ප්‍රමාණය අවම කර ගැනීම සඳහා කළ යුත්තේ මොකක්ද කියන කාරණය පිළිබඳව තමයි මේ රෙගුලාසි වලත් අද දිනේ සඳහන් වෙන්නේ. විශේෂයෙන් මේ ආරක්ෂක හිස්වැසුම් පිළිබඳව අපි කතා කරුවොත් අද අපි දන්නවා දල වශයෙන් දවසකට මරණ 8ක් පමණ සිද්ධ වෙනවා රියානතුරු නිසා. මරණ 8ක් සිද්ධ වෙනවා වගේම අපි වැඩි සැලකිල්ල දක්වන්නේ මරණ ප්‍රමාණය ගැන වුණත් බරපතල විදිහේ තුවාල සිදුවන අනතුරු අපි සැලකිල්ලට නොගත්තත් විශාල ප්‍රමාණයක් බරපතල තුවාල ලබන අනතුරු වෙනවා. මේ වගේ 80%ක්ම ත්‍රිරෝද රථත් මෝටර් සයිකල් ආශ්‍රිතව තමයි මේ අනතුරු සිදුවෙන්නේ. ඒ නිසා තමයි ප්‍රධාන අමාත්‍යාංශ මං ඉන්න කාලේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පරීක්ෂණ රැසක් දත්ත එකතු කරලා නොයෙකුත් දේවල් මාර්ගෙන් අද මේ රෙගුලාසි අපේ ගරු අමාත්‍යතුමා මුදල් සංශෝධන වගේම මේ හිස්වැසුම් පිළිබඳව ඒ යෝජනාවත් ඉදිරිපත් කරේ. විශේෂයෙන්ම පහුගිය කාල සීමාව තුළ යුද්ධයක් පැවතිච්ච රටක් නිසා අපේ රටේ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කළා. මොකද අපි සිල් දනාම දන්න ආකාරයට මේ සම්පූර්ණ මූණ ආවරණය වෙන හිස්වැසුමෙන් තමයි වැඩි ආරක්ෂාවක් මේ යතුරුපැදි කරුවාට ලැබේ. අද දිනේ ඒක නැවත සක්‍රිය කරන්න විතරක් නෙමෙයි මේ දේශීයව නිෂ්පාදනය කරන සහ විදේශීයව ගෙන්නන හිස්වැසු වල ප්‍රමිතිය කෙසේ විය යුතුද කියන එක තමයි අද මේ අපි අනුමත කරන එක රෙගුලාසියක සඳහන් වෙන්නේ කියන කාරණෙත් අපි මතක් කරන්න අවශ්‍යයි. මේක ඉතාම කාලීන මේ වෙලාවේ අවශ්‍ය ජීවිත බේරා ගැනීමට සහ බලපතල අනතුරු බේරා ගැනීමටත් රජයේ සෞඛ්‍ය වියදම යම් පැත්තකින් අඩු කර ගැනීමටත් ගෙන එන යෝජනා කීපයක්. විශේෂයෙන් මේ වගේදී ආරක්ෂක ආරක්ෂිත ඇඳුම් පිළිබඳ මෙවැනි අනතුරු වලදී මොන වගේ ආරක්ෂිත ඇඳුම් පැළඳිය යුතුද කියන කාරණෙත් මේ අතුලත අඩංගු වෙනවා. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳ විවාදයක් නැහැ. සියලු දෙනා මේ යෝජනා අනුමත කරයි. එක කාරණයක් විතරක් මම කියලා අවසාන කරනවා ගරු අමාත්‍යතුමනි. පහුගිය කාලේ අපි මේ අධිධාරිතාවයේ සහිත යතුරු පැදි ලියාපදිංචි කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවකුත් අපි සකස් කෙරුවා, ඉදිරිපත් කෙරුවේ නැහැ. ඒ සඳහා අපි වාර්තා අරගෙන තියෙනවා, දත්ත අරගෙන තියෙනවා. 450cc දක්වා 1000 450cc සිට 1000 දක්වා අය කළ යුතු ගණන්, ඒකෙන් විශාල මුදලක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. සමීක්ෂණ වලින් හෙළිවෙලා තියෙනවා ඒ වාර්තා අපි ලබලා දෙන්න. මේ වැඩි බලය තියෙන ජපන් සහ බටහිර රටවල නිෂ්පාදිත මෝටර් සයිකල් වලින් අනතුරු වෙලා තියෙන ඉතාම අල්ප ලෙස. මොකද මේවාගේ තාක්ෂණය වැඩි, ප්‍රමිතියට හදලා තියෙනවා, ඒ වගේ බැලන්ස් එක හොඳයි. ඒ නිසා ඒ වගේන් දත්ත ගත්තාම වෙලා තියෙන අනතුරු ප්‍රමාණය අඩුයි. මෝටර් සයිකල් කියලා එකම බාස්කට් එකට දාපුවාම විශේෂයෙන් ඉන්දියාවේ සහ දේශීයව නිෂ්පාදනය කර ස්කූටර් වලින් තමයි වැඩිපුර මේ අනතුරු සිද්ධ වෙලා තියෙන්නේ. ස්කූටර් එක තියෙන ළඟ දුවන, නමුත් ලංකාවට ගෙනාපුවම ඒක දුර දුවන, කොළඹත් යනවා ස්කූටරේ. එතකොට මේ නිසා තමයි ඒක වෙලා තියෙන්නේ. දැනට ගරු අමාත්‍යතුමනි විශාල අධිබලති මෝටර් සයිකල් ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. මේවා හරි විදිහට අපි ලියාපදිංචි කරන්න දෙන්නේ නැති නිසා හොර විදිහට ලියාපදිංචි කළා, ස්කූටර් වලට ලියාපදිංචි කළා, අදටත් මහමාර්ගයේ දුවනවා. හැබැයි මේ වගේ අනතුරු වෙන්නේ නැති නිසා මේවා පොලිසියට අහු වෙන්නේත් නැහැ. අද ඒවා භාවිතා කරනවා. හැබැයි අනවසරයෙන් තමයි ඒවා භාවිතා කරන්නේ. ඒ නිසා ඔබතුමාගෙමුත් මං ඉල්ලීමක් කරනවා, මම පැරණි ඒ පත්‍රිකාත් ඒ විස්තරත් ඔබතුමාට ලබලා දෙන්න. විශාල තරුණ පිරිසක් ඉන්නවා, කුඩු ගහන්නේ නැති, අරක්කු බොන්නේ නැති මේ යතුරු පැදි වලට ඇබ්බැහි වෙච්ච කණ්ඩායමක්. ඉතින් මං හිතන්නේ යතුරු පැදි වලට ඇබ්බැහි වීම ප්‍රශ්නයක් නෙමෙයි. ඒක රජයටත් මුදල් අය කරලා රජයට ආදායමක් ලබා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙමෙයි, මම ඔබතුමාට ඒ දත්ත වලින් ඔප්පු කරලා පෙන්නන්න මේවයේ අනතුරු දායක භාවය අඩුයි. අඩු බල ඇති ස්කූටර් සහ අනිකුත් අපි දේශීය වෙක්ලස් කරන මෝටර් සයිකල් රථවලට වැඩිය. මෙහෙම ආන්දෝලනයක් තිබ්බ ත්‍රිරෝද රථවලටත් පහුගිය කාලේ මේ මොඩිෆයි කරන්න එපැයි කියලා. ගරු අමාත්‍යතුමනි, ඒ අයගේ ත්‍රිරෝද රථේ ඒ අය මොඩිෆයි කරගත්තාම මොකද අපිට තියෙන අමාරු? එක වෙනම ශේෂ්ත්‍රයක් ඒ කොටස් නිර්මාණය කරන්නේ. ඒ අනුමැතිය අපි පහුගිය කාලේ ලබලා දුන්නා. එකෙන් කාටවත් හානියක් වුණෙත් නැහැ, අනතුරක් වුණෙත් නැහැ. ඒ නිසා ඔබතුමාගේ කාලේ මම ඉල්ලනවා පුළුවන් නම් මේ 450ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කරන්න නීතියානුකූලව අවස්ථාව ලබලා දෙන්න. ඔබතුමාට අපි ඒ සිරු දත්ත ලබා දෙන්න සූදානම් කියන කාරණේ මතක් කරමින් කාලය ලබා දීම සම්බන්ධව මගේ ස්තුතිය උදකරනවා.